ආයි පොන්න බැහැම දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් හරස්කඩ වෙන්න බොහොම ආදරයෙන් පිළිගන්නවා. අපේ රටේ පුංචි නාමය ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ඔසවා තබන්නට අපේ රටේ තරුණයෙක්ව සමත් වුණා. ඒ මේ වෙන විට පැවැත්වෙන ජපානයේ පැරා ඔලිම්පික් තරගාවලිය. ඒ පැරා ඔලිම්පික් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රම් පදක්කමක් දිනා ගන්නට අවස්ථාව හිමි වුණා. ඉතින් මේ කතන්දරේ මේ පිටිපස ජයග්‍රහණයේ හිමිකරුවා කවුද? අපේ ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඒ වීරයා කවුද කියන එක අපි අද හරස්කලින් ඔබත් එක්ක කතා කරන්න කල්පනා කළා. රැඳෙන්න දිගට මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ. ජපානයේ ටෝකියෝ නුවරදී මේ වන විට පැරා ඔලිම්පික් ක්‍රීඩාවලල පැවැත්වෙනවා. ඒ පැරා ඔලිම්පික් ක්‍රීඩාවලලේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටවීමට සමත් වුණා. ඒ තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත හේරත්. එල්ල විසි කිරීමේ ඉසව්වෙන් මෙම නව ලෝක වාර්තාව පිහිටවීමට දිනේෂ් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් තරගාවලියකදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රම් පදක්කමක් හිමි වෙනවා. ඉතින් පළමු වතාවට පැරා ඔලිම්පික් වලදී ශ්‍රී ලංකාව වගේ අපේ පුංචි රටක් ඒ නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට තරම් දිනේෂ් ප්‍රියන්තට හැකියාව ලැබුණා. ඉතින් පළමු අපි හරස්කඩෙන් ඔහු වෙනුවෙන් සුභාශිංසන එකතු කරනවා. ඔහු මේ තරගාවලියට ඉදිරිපත් වුණේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන්. එහි වාර්තාගත දුර වෙන්නේ මීටර 67.79. පැරා ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද පළමු රම් පදක්කම වන්නේ මේ රම් පදක්කම. 1996 ආරම්භ වුණු පැරා ඔලිම්පික් වලලේ එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාව දිනාගෙන තියෙන්නේ ලෝකඩ පදක්කම් දෙකක් විතරයි. එයින් එක පදක්කමක් 2012 ලන්ඩන් වල තිබුණු පැරා ඔලිම්පික් තරගාවලියේ මීටර 400 වෙනුවෙන් සහභාගි වුණු ප්‍රදීප් සංජය දිනාගත්තා. අනෙක් ලෝකඩ පදක්කම දිනාගෙන තියෙන්නේ 2016 රියෝ වල පැවති ඔලිම්පික් වලලේ තරගාවලියකදී. ඒ විශේෂත්වය තමයි ඒ ලෝකඩ පදක්කම දිනාගත්ත තරුණයාම 2021 වසරේ ඒ ඉසව්වෙම රම් පදක්කම දිනා ගැනීම. ඒක තමයි ඊටාම සුවිශේෂී කාරණේ වෙන්නේ. ඒ කියන්නේ 2021 වසරේ මේ වසරේ දිනේෂ් ප්‍රියන්තම තමයි එදා ලෝකඩ පදක්කමත් දිනාගත්තේ. 2016 වසරේ ඒ ඉසව්වේ රම් පදක්කම දිනාගත්තේ ඉන්දියාවේ දේවේන්ද්‍රන් කියලා පුද්ගලයෙක්. ඔහු දිනේෂ් හමුවේ පරාජයට පත්ව මේ අවුරුද්දේ රුධි පදක්කම දිනාගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ තරගාවලියට දිනේෂ් 2016 දී සහභාගී වුණා. ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළා තියෙන දේ තමයි ඊළඟ වතාවේදී තමන් කෙසේ හෝ රම් පදක්කම ජයග්‍රහණය කරනවා කියන එක. දිනේෂ්ගේ හීනය ලාංකික හීනය සැබෑ වුණා. ඒකේ ප්‍රධානම දේ වන්නේ දිනේෂ්ගේ තිබුණු පසු නොබසින උත්සාහය. ඉතින් එක් අතක් වැලමිටෙන් පහළ හෝ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සඳහා තමා මේ තරඟ ඉසව්ව සහභාගි වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ ඉසව්වට තමා දිනේෂ් සහභාගි වුණේ. දිනේෂ් කියන්නේ වසර 30ක් පැවති කුරුළු යුද්ධයෙන් රට නිදහස් කර ගැනීමට 57 වන සේනාංකයේ සිට සටනට දායක වුණු සෙබලෙක්. ඉතින් අවුරුදු 22 ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වෙනවා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාම ඔහුගේ වම් මත අඩපණ වෙනවා. ඉතින් එතනින් ඔහුගේ ජීවිතයේ අසීරු කාලයක් එළඹෙනවා තමන්ට ඒ වුණු හානියත් එක්ක. හැබැයි සාමාන්‍ය කෙනෙකුට මේ වගේ දෙයක් වුණා නම් මට මේ දේ අහිමි වුණා. දැන් මට මුකුත් කර කියා ගන්න දෙයක් බෑ. මම දැන් මොකද්ද කරන්නේ කියන එක කල්පනා කරනවා වෙනුවට දිනේෂ් එතනින් තමා තමන්ගේ පන්නරය ලබා ගන්නෙ. තමන්ට වුණු ආබාධය පන්නරය කර ගැනීම නිසා තමා ශ්‍රී ලාංකික නාමය මෙවර පැරා ඔලිම්පික් ඉතිහාසයේ රනින් බබලන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ. දිනේෂ් අද වෙනකොට දරුවන් 3 පියෙක් විදිහට සාර්ථක පවුල් ජීවිතයකුත් ගත කරනවා. ඔහු දරුවන් 3 පියෙක්. ඉතින් ඒ අතින් බැලුවහම ජීවිතයේ හැම පැත්තෙම සාර්ථක කරගත්ත උදාර මිනිසෙකු විදිහට අපිට දිනේෂ් හඳුන්වන්න හැකියාවකම තියෙනවා.
ඉතින් ජීවිතයේ නොලැබෙන දේ ගැනම හිතමින් ලත වෙනවට වඩා තියෙන දෙයින් උපරිම දෙයක් කරන්න හැකියාව තිබෙන බව අද මුළු රටටම දිනේෂ් ඔප්පු කළා මේ රත්මදක්කම දිනා ගැනීමත් එක්ක. ඉතින් මේ ජයග්‍රහණය ලැබීමත් එක්ක දිනේෂ් තමන්ගේ ජයග්‍රහණය ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් සිදු කළා. මට මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. යුද හමුදාවෙන් ලද පුහුණුව සහ යුද්ධයෙන් ලද අත්දැකීම් මට ශක්තියක් වුණා. ඔබ ඔබේ නිශ්චිත අරමුණක් වෙනුවෙන් මහන්සි වෙනවා නම් මේ ලෝකේ කරන්න බෑ කියලා කිසිම දෙයක් නෑ. ඒ තමා ශ්‍රී ලංකා නාමය රනින් දෙදුලන්නට පැරා ඔලිම්පික් තරගාවලියේ සමත් වුණු දිනේෂ් තමන්ගේ ජයග්‍රහණය සිදු කරලා අවසානයේදී කරපු ප්‍රකාශය. ඉතින් අදට හරස්කඩෙන් සමුගන්නවා අපි දිනේෂ් අපේ ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙනයාම වෙනුවෙන් නැවතත් සුභාශිංසනය කරමින් හරස්කඩෙන් අදට සමුගන්නවා. තාම හරස්කඩ YouTube channel එක subscribe වෙන්නේ නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපි අලුත් video එකක් කරන් හෙටත් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.